අද මම ඔයාලට කඩේටත් වඩා ගොඩාක් රසට ගෙදරදිම චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙනවා. කඩවල්වල හදද්දී නම් ගොඩක් සුප් කැට, චිකන් පවුඩර්, ස්ටොක් පවුඩර් වගේ දේවල් මේ රයිස් එකට එකතු කරගන්නවා. ඒත් මම අද ඔයාලට කියලා දෙන්නේ ගෙදරදිම කඩේ හදනවටත් වඩා රසට සුවඳට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම රයිස් එක හදාගන්න දේවල් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඕමනා කෙනෙක්ට ඒ ටික එතනින් බලාගන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම කරන්නේ තාච්චියක් ලිපේ තියාගෙන ඒක රත් වෙගෙන ඉද්දි ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් දාගන්නේ මුලින්ම චිකන් ටික බැදගන්න. අපි ළඟ තියෙන චිකන් ටිකට අවශ්‍ය ප්‍රමාණයට තමයි තෙල් දාගන්න ඕනේ. මම අරන් තිනවා චිකන් ග්‍රෑම් 200ක් හීනියට කපලා කහලුණු අත ගාලා. චිකන් කෑලි ටික රන්වන් පාට වෙනකම් බැදගත්තාම හොඳට මැති. චිකන් කෑලි කළු කරගන්න නැතුව මේ ගානට බැදුනට පස්සේ අපි තාච්චියෙන් හිමීට බාගන්න ඕනේ. චිකන් ටික අයින් කරගත්තට පස්සේ තවමම බිත්තර දෙකකුත් මේ තෙල් එකටම එකතු කරගෙන හොඳට බැදගන්නවා. හැන්දෙන් ඒ ටික මේ වගේ ගසාගෙන තමයි බැදගන්න ඕනේ. එතකොටනේ මේ ටික කෑලි කෑලි වලට කැඩෙන්නේ. බිත්තර ටිකත් බැදුනට පස්සේ මම මේ විදිහට ලිපෙන් අයින් කරගන්නවා ඒ ටිකත්. බිත්තර චිකන් බැදගත්ත තාච්චියටම මම තව ඇස්ට්‍රා මේස හැඳි දෙකක් විතර එකතු කරගෙන ඒකටම තව තෙල් මේස හැඳකුත් දාලා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් එකතු කරගෙන යන්තම් බැදෙන්න අරිනවා. මෙතන සුදු ලුණු බික් 4ක් 5ක් ඉඟුරු අඟලක විතර කෑල්ලක් විතර තමයි මේ තලලා අරගෙන තියෙන්නේ. දැන් මේකට කපාගත්ත බීලූණු ගෙඩි භාගයක්, ලියාගත්ත කරපිංචකොළ ටිකක්, තව සේර කෑලි කිහිපයක් එකතු කරගෙන ඒ ටිකත් හොඳට කලවම් කරලා බැදෙන්න අරිනවා. මේ ටිකත් යන්තම් බැදීගෙන ඉදි මම මේකට කපාගත්ත කැරට්, ගෝවා, ලීක්ස් ටික ටික එකතු කරගන්නවා. එලවලු ටික කලවම් කරලා විනාඩියක් විතර තෙම්පරාදුනාට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකක්, තව ගම්බිරිස් කුඩු, චිලි පේස්ට් මම මේකට එකතු කරගන්නේ මම ගෙදරම හදපු චිලි පේස්ට් එකක්. ඒක නිසා මේකේ අජිනමොටෝ කිසිම රසකාරකයක් එකතු කරලා නැහැ. ඉතින් මේ ගම්බිරිස් කුඩු චිලි පේස්ට් වල ප්‍රමාණය මම ඔයාලට කියන්නේ නැති. මේවා සැර දේවල්නේ. මේවා දාගද්දී ඔයාලා ගෙවල් වල අයට කන්න පුළුවන් සැර ප්‍රමාණය වලින් දාගන්න. ඊට අමතරව මම මේකට සෝයා සෝස් මේස හැඳි එකහමාරක් විතරක් එකතු කරගන්නවා. මේක එකතු කරගන්න ඕමනාම නැහැ. මේක ඔයාලා කැමතිනම් විතරක් තියෙනවා නම් විතරක් එකතු කරගන්න පුළුවන්. මගේ ළඟ තිබුණ නිසා තමයි මම පොඩ්ඩක් එකතු කරගත්තේ. මේ ඔක්කොම ටික පොඩ්ඩක් කලවම් කරලා යන්තම් තෙම්පරාදු වෙන්න ඇරලා මම මේකට උයාගත්ත බත් දාගන්නවා. මම උයාගත්තේ කීරි සම්බා ග්‍රෑම් 500ක් වගේ උයාගත්තා. ඒ ටික මම මේකට එකතු කරලා අපි කලින් බැදගත්ත චිකන් ටිකයි බිත්තර ටිකයි ඒ ටිකත් මේකට එකතු කරලා හොඳට හැන්දෙන් අපි මේ ටික කලවම් කරගන්න ඕන. මේ කලවම් කරද්දී ලිපේ ගින්දර චුට්ටක් වැඩි කරගත්තට කමන්නේ. වැඩි කරගත්තොත් අඩි අල්ලන්න නැතුව ඉක්මන් හැඳි ගා ගන්න ඕන. මට ඉතින් අර වොක් එකක් නැති නිසා මම මේ තාච්චිය තමා මේ රයිස් එක හදාගන්නේ. රයිස් එක හොඳට කලවම් කරගත්තට පස්සේ ලිප ඕෆ් කරගෙන තව ලියාගත්ත කැරට් ටිකක්, ගෝවා ටිකක්, ලීක්ස් කොළ ටිකක් එකතු කරලා ඒ ටිකත් මම මේ රයිස් එකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම ලිප ඕෆ් කරලා තියෙන්න ඕනේ. ඉතින් දැන් මගේ ලස්සනම රයිස් එක හදලා ඉවරයි. ඔයාලට පෙනුමෙන්ම පේනව ඇති මේ රයිස් එක මොනතරම් රසපාටද කියලා. කඩේ රයිස් එකක් මේ දවස්වල ගත්තොත් ඇත්තටම මේ විදිහට එළවලු චිකන් බිත්තර දාලා නැහැ. බත් තමා වැඩිපුරම තියෙන්නේ. ඉතින් මේකේ පෙනුමෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන් මේකේ රස ගැන. මේ විදිහට රසකාරක නැතුව, ගිනි ගණන් වියදම් කරන්නේ නැතුව අපිට රසම රසට ලස්සනම ලස්සනට රයිස් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නේ නිසා හදලා රසයිනම් මට කමෙන්ට් එකක් දාන්නකෝ මේ විදිහට හදලා. ඉතින් මේ වගේම තවත් රසවත් රෙසිපියක් කරන් මං ඔයාලා ආයෙත් හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.